රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ලස්සනට පිපුණු වන මල් ගල් අතර අප ආසා කළ මැණික් කැටය ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවි සැරිය නිමා කරයි. පතු සංසාරේදී ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ. බදුවලට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංකේත වැඩවර්ජනයක. පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීමේ සිද්ධියට සම්බන්ධ මැර සිසුන් 10ක් දැලේ. දොස් දිනුකගේ ශිෂ්‍ය භාවයත් අහෝසි. ප්‍රධාන සැකකරු සෝ තවදුරටත් මෙහියුම්. විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය කාටවත් බය කරන්න බෑ. අපි මීට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ජනපති අවධාරණය කරයි. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. හෝමාගම පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අද විරෝධතාවයක නිරත වුණා. එහිදී පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අද විරෝධතාවයක නිරත වුණා. බලහත්කාරයෙන් මේ කරන ශිෂ්‍ය මර්ධනය කිරීම අපිතරේ හෙලා දකිනවා. එහිදී පොලිසිය සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට සහ ඔහුගේ පුත්‍රයාට පහර දුන් සැකකරුවන් 10 දෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එය වුණ අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර එම පහර දීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය මේ වන විට අහෝසි කර තිබෙනවා. පරීක්ෂණවලට තම සහාය දෙන බව පවසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටිනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේවන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේවන විට සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයේදී සැකකරුවන් 10 දෙනෙකු අතරංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. සැකකරුවන් පැමිණ බහර වීමෙන් අනතුරුව මෙම අතරංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. අතරංගුවටගත් සැකකරුවන් 10 දෙනා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ප්‍රහාරය මෙහෙ වූ බවට සැකකරන පුත්කලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා. සිද්ධියට අදාළව මේවන විට සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇති බවත් පෙරදිනිය විශ්වවිද්‍යාලය පවසනවා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස සියදාහස් පළ කළා. බීමත් පුද්ගලයේ මෝටර් රථයෙන් පැමිණිලා අතුරු පැදි වලට පහර දීමක් සිද්ධ කරලා නැවත මෝටර් රථයට නැගලා ඌ පලා යන්න උත්සාහ කරනවා. එතකොට ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් අහනවා ඔබ කවුද කියලා. එතකොට ඔහු දෙන පිළිතුර තමයි මේක අපේ තාත්තගේ කැම්පස් එක. ඒක නිසා අපිට ඕන දෙයක් අපිට මේ කැම්පස් එක ඇතුළේ කරන්න පුළුවන් කියන එක. පස්සේ ඒක ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් අවශ්‍ය කරන පහර වැඩිලා තියෙනවා. 12 දෙනෙක් අඳුරගෙන තියෙනවා. එතකොට මේ ශිෂ්‍යයන් 12 දෙනාගේ අතර ඒ අවස්ථාවේදී ඒ ස්ථානයේ හිටපු නැති සහෝදරයෙක් පවා ඉන්නවා. මේ පරීක්ෂණ පිළිබඳ ගැටලුවක් නැහැ. මේ පරීක්ෂණ කඩිනම් වෙන්න ඕනේ. ඒ වගේම ඊටමත් නිවැරදි වෙන්න ඕනේ.
විශ්වවිද්‍යාල තුල මද්රව්‍ය හා නවක වදය වහා පාලනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි. 75 වෙනි නිදහස් දින සමරුවට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කර ගැනීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. Before I come to the main topic, මම ඉන්න හදන ප්‍රධාන මාතෘකාව තමයි විනය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවීම ගත්තොත් මේ දේ ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාත් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කළා. අපි අනිවාර්යෙන්ම මීට ක්‍රියාමාර්ග ගන්නවා. විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය බිය ගැන්වීමට ඉඩ දෙන්න බෑ. කිසිම කෙනෙකුට ඒ වගේ දෙයකට අයිතියකුත් නැහැ. දෙවනුව කියන්න අවශ්‍යයි, මේ වගේ දෙයක් සංවිධානය කරපු අය ගැනත් අපි හොයනවා. ඒ වගේම නවක වදය සහ මද්‍රව්‍ය පිළිබඳවත් අපි නිරන්තරයෙන්ම සොයා බලනවා. අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ සංවිධානාත්මකව නවක වදය සහ මද්‍රව්‍ය පාලනය කිරීමට. නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. ඊට සමගාමීව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදීද විරෝධතාවයේ නිරත වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් අපි කියන්නේ මේ බද ගෙවන බද්ද සාධාරණ එකක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි මේ ගෙවන බද්දෙන් අපට ලැබෙන ප්‍රතිඵල පැහැදිලි විය යුතු තියෙනවා. අපි මේ කෙනෙක් කොරා කාපුවා, එමත් නැත්නම් පහුගිය ආණ්ඩු කාලේ රාස්ති කරපුවා, මේව ණය පියවන්න අපි බදු ගෙවනවා නම් ඒක මං හිතන්නේ කිසිම සාධාරණත්වයක් නැහැ. ඉතින් එහාට ගිහිල්ලා අපි මේ බදු පනත සම්බන්ධයෙන් උසාවියට ගියා. උසාවියේ තීන්දුවක් දුන්නා. ඒ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශ කරලා තියෙනවා මේ බදු පනත ක්‍රියාත්මක කරනවා නම් ඒත් එක්කම රටේ මහජන මුදල් අවභාවිතය, නාස්ති අවම කිරීම වගේ වැඩපිළිවෙළ ගැනත් කතා කරන්න අවශ්‍යයි කියලා. ඒ කිසිවක් කතා නොකර දැනටත් බදු ගෙවන මෙම විරෝධතාවයට සමගාමීව කොළඹට ආසන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට රැස්ව විරෝධතාවයේ නිරත වුණා. රනිල් රාජපක්ෂ උන්නාලට කියන්නේ, මේ රෙජිමයට කියන්නේ කොල්ල කාපු එවුන්ට මේ ආකාරයේ අසාධාරණ බලු පන වන්නට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යන් මර්ධනය කරමින් හිර භාරයට ගැලෙමින් මේ කරන්නා වූ ව්‍යසනය නවත්තපල්ලා. පසුගියදා කොල්ලපිටිය ප්‍රදේශයේ මාරකරිය අනතුරක් සිදුකොට පලා ගිය මෝටර් රථ රියදුරු අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා. ඔහු අද උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපලේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේ. ඒ අනුව ඔහු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් පොල්ගස්සෝවිට ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝධ රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු කළ මෝටර් රථය ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝධ රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදු වූයේ. අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එම අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 2 දෙනෙකු ගමන් කර තිබුණා. මොවුන් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වූ බවටයි පසුව අනාවරණය වූයේ. අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පොලිසිය ප්‍රකාශ කළේ අනතුර සිදු වී පැය කිහිපයක් තුළ අදාළ මෝටර් රථයේ සැකකාර රියදුරා ඩුබායි රාජ්‍ය වෙත පලා ගිය බවයි. සැකකරු 26 හැවිරිදී මොහමඩ් රසුල්, මොහමඩ් රිෂාක් නම් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේද සහාය ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ. කෙසේ වෙතත් අදාළ සැකකරු ඊයේ රාත්‍රියේ ඩුබායි සිට මෙරටට පැමිණ තිබුණා. ඒ අනුව සැකකරු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමටයි ආරක්ෂක අංශ කටයුතු කළේ. ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා අද කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන වී තිබුණා. පසුව අත්අඩංගුවට ගත් සැකකරු ඒ අනුව අද අධිකරණ වෛද්‍යවරයා හමුවටද ඉදිරිපත් කළා.
ඉනනතුරුව සැකකාර රියදුරා අධිකරණයේ ඉදිරිපත් කළ අතර ඔහු එළඹෙන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර අනතුරු සිදුවන අවස්ථාවේ මෝටර රථය තුල සිටි එක් කාන්තාවකට අසල සිටි තවත් කාන්තාවන් තිදෙනෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ වක්ද සමාජ මාධ්‍යවල සංසරණය වුණා. එහිදී පහර දීමට අදාළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකාර කාන්තාව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල් අප ආස කරපු මැණික් කැටේ නිහාල්. නිහාල් නෙල්සන් අද සදහටම ජීවිතයෙන් සමුගත්තා. මියයන විට ඔහු 76 වන වියෙහි පසු වුණා. මෙරට වේගරිද්ම ගායනයේ සදාතනික හඬ ලෙසයි නිහාල් නෙල්සන් විරුදාවලිය ලැබුවේ. දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයිනි ඇගේ. නිහල් නෙල්සන් උපත ලබන්නේ 1946 වසරේ ජනවාරි මස 9 වැනිදායි. මෙරට වේගරිත්ම ගායනයේ රජු ලෙසයි ඔහු විරුදාවලිය ලැබුවේ. බයිලා ගායන ශිල්පියෙකු ලෙසත් මෙරට ජනතාවගේ හදවත් දිනාගන්නට ඔහු සමත් වුණා. ශ්‍රී ලංකීය ගායන ශිල්පියෙකු තුළ ගායකයෙකු පටිගත කළ වැඩිම ගීත ඇල්බම් සංඛ්‍යාවක හිමිකරුත් ඔහුයි. නිහල් නෙල්සන්ගේ ගීත ඇතුළත් ඇල්බම් සංඛ්‍යාව 113ක්. ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල් ගීතෙන් සංගීත ලොව ආක්‍රමණය කළ නිහල් නෙල්සන් වේග රිද්මය තුළ මෙරට සමාජ ආර්ථික ගැටලු ගීතෙන් විමසා බැලූ අවස්ථාද එමටයි. ඔහු චිත්‍රපට පසුබිම් ගායනය සඳහාද සිය හඬ එක් කරනු ලැබුවා. ඇරපන් කරාමේ ගුණයයියාගේ බජවුදාන කාමරේ වැනි ගීත විවිධ සමාජ ශේෂ්ත්‍රයන් ඔහුගේ ගායනයට පදනම් වුණා. මේ අතර සියත ටීවී ඔස්සේ විකාශය වූ හඳුනාගත්තොත් ඔබමා වැඩසටහනටද ප්‍රවීණ ගායන ශිල්පී නිහල් නෙල්සන් මහතා සහභාගී වුණා. එම වැඩසටහන විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ ආදරයට ආකර්ෂණයට පාත්‍ර වූ වැඩසටහනක් බවටද පත් වුණා. ජීවිතයේ සියලු දුක සැප බෙදාගත් මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි නිහල් නෙල්සන් අසහාය කලාකරුවාගේ නිවසයි මේ. ඉතා නිහතමානී කලාකරුවෙකු ලෙස කලාලොව තුලත් රසික රසිකාවියන්ගේ හදවත් තුලත් නිහල් නෙල්සන් යන නාමය සදා අමරණීය වනු ඇති. කැලෙන්ඩරයක් හොයාගන්න අමාරු අවුරුද්දක් ළඟ ළඟම එනවා. වෙනදා තෑගි ලෙස ලැබුණු ඩයරියක් අද සල්ලි දීලවත් ගන්න එක ලෙහෙසි වෙන්නේ නැහැ. ලබන වසර සඳහා කැලෙන්ඩර් සහ ඩයරි සූදානම්ද කියලා අප කළ සොයා බැලීමයි මේ. අපේ රටේ කැලෙන්ඩර සහ ඩයරි හෙවත් දිනපොත් සංස්කෘතියක් තිබෙනවා. බොහෝ රාජ්‍ය සීම පෞද්ගලික ආයතනත් ඩයරි සහ කැලෙන්ඩර මුද්‍රණය කරනවා. ඒ තම පාරිභෝගිකින්ට සහ ගනුදෙනුකරුවන්ට ලබා දීම සඳහායි. නමුත් මේ වන විට පවතින අමුද්‍රව්‍ය හිඟේ ආනයන සීමා, අමුද්‍රව්‍යවල මිල අධික වීම ආදී නිසා මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙමින් පවතිනවා.
පසුගේ වසර හා සැසඳීමේදී 70%ත් 80%ත් අතර ප්‍රමාණයකින් මුද්‍රණ කටයුතු පහත වැටි ඇති බවයි මුද්‍රණකරුවන් සහ ලිපි ද්‍රව්‍ය අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ. ඒ නිසා කැලෙන්ඩර සහ දිනපොත් ඉතා සුළු ප්‍රමාණයක් ලබන වසරට මුද්‍රණය කිරීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. අමුද්‍රව්‍යවල මිල ඉහළ කියලා තියෙන 300ක් විතර. ඒ නිසා මේ කැලෙන්ඩර් ඩයරි වෙළඳ පොලේ මේ අඩුයි. ගිය සැරේ රුපියල් 100 දීපු කැලෙන්ඩරයක් මේ සැරේ රුපියල් 350ක් වෙනවා. ඩයරිත් එහෙමයි. අපිට දැන් අපි මුද්‍රණය කරනවා අවුරුද්දකට මේ ලක්ෂ ගණන් නිෂ්පාදනය කරනවා. මේ සැරේ කිසිදු ඩයරියක් කැලෙන්ඩරයක් නිෂ්පාදනය කරේ නැහැ. ඩයරි බලලා ගණන් වැඩි කියලා යනවා. ගිය පාර මේ වෙලාවට හොඳට වැඩ අපි. මේ සැරේ වැඩ නැහැ. බිස්නස් අඩුයි. රුපියල් 400 500 දීපිටිය දැන් 1000 කනවා. කැලෙන්ඩර්ස් එක ඕඩරයයි අම්බෙලා තියෙන අදට මිනිසුන්ට මේ කන්න නැති වෙන වෙලාවේ කැලෙන්ඩර් කොහෙ ගන්නද සර් අපිට බිස්නස් කරගන්න බැරි කමට මොනවද කරන්නේ මේ පස් දිනක් හිටියා වැඩ කරන්න ඒගොල්ලෝ කොහොම අස් කරා දෙන්නයි දෙන් තියාගෙන ඉන්නේ පඩි ගෙවන්න බෑ මේ පේපර් ගන්න වැඩි ඉඳා කැලෙන්ඩරුත් ගෙවෙන්නේ ඩයරිත් ගෙවෙන්නේ අපිට අම්බ වෙන එකත් කම්පනිස් තවම දුන්නේ නැහැ ඒ කියන්නේ කම්පනිස්ත් ගාලා නැහැ ප්‍රින්ටින් අයිටම්ස් ඔක්කොම ගන්න වැඩිනේ ඩබල් ට්‍රිපල් වෙලා තියෙන්නේ කස්ටමර්ස්ලා එන එකක්ද අඩු දැන් කැලෙන්ඩර් ඩයරි කියන ආපු ගමන ඒක ඉස්සරහට අමතක කරන්න වෙයි නේද කොරෝනා දවසත් සේල් එකක් තිබුණා ගේ මේ අවුරුද්ද තමයි එහෙම උනේ ඉස්සරහට මම මෙහෙම ගියා නම් එක ගේකට එක කැලෙන්ඩරයක් නැති වෙයි මම හිතනවා සියත රාත්‍රී පුවත් විකාශය එලෙසින් නිමවටපත් වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින් ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.